දිනම ජේසුස් වහන්සේ ගෙදරින් නික්ම ගොස් මොහොත අතර වැඩ හුන්සේක අතිවිශාල සමූහයක් උන්වහන්සේ වෙත රැස් වූ බැවින් උන්වහන්සේ ඔරුවකට නැගී හිඳගත්සේක මුළු ජනකාය වෙරළෙහි සිටියහ උන්වහන්සේ ඔවුන්ට බොහෝ දේ උපමා වලින් පහදා දෙමින් මෙසේ වදාළසේක බලන්න වපුරන්නේ වපුරන්නට ගියේය ඔහු වපුරන කල මෙසේ සිදුවිය බීජ සමහරක් මග දිගේ වැටිණි කුරුල්ලෝ අවුත් ඒවා අහුලාගෙන කෑහ සමහරක් පස තුනී ගල් බිම්වල වැටි පස ගැඹුරු නොවූ බැවින් වහාම පැලවිය එහෙත් හිරු නැගුණු කල ඒවා දැවි මුල් නැති බැවින් වියලී ගියේය අන් සමහරක් කටුගස් අතර වැටිණි කටුගස් වැවි ඒවා යටකර දැමීය තවත් සමහරක් සරු බිමෙහි වැටි එකකින් සිය ගුණයක්ද එකකින් සැට ගුණයක්ද එකකින් තිස් ගුණයක්ද බැගින් පල දැරිය සවන් නැතෝ සවන් දෙත්වා එවිට ශ්‍රාවකයෝ අවුත් ඔබ වහන්සේ ඔවුන්ට උපමා වලින් කතා කරන්නේ මන්දේය සෝහ උන්වහන්සේ ඔවුන්ට මෙසේ උත්තර දුන්සේක ස්වර්ග රාජ්‍ය පිළිබඳ අභිරහස ඔබට දන්වා දී ඇත එහෙත් ඔවුන්ට එසේ දී නැත යමෙකුට ඇත්තේද ඔහුට දෙනු ලැබේ පමණටත් වඩා ඔහුට ලැබේ යමෙකුට නැත්තේද ඔහුට ඇති දෙයත් ඔහුගෙන් ගනු ලැබේ එහෙයින් ඔවුන් දැක දැකත් නොදක්නා නිසාද අස අසත් නොවසන නිසාද වටහා නොගන්න නිසාද ඔවුන්ට උපමා මගින් කතා කරමි මෙසේ යසායාගේ දිවස්කීම ඔවුන් කෙරේ ඉෂ්ට වනු ඇත එනම් ඔබ අස අසත් තේරුම් නොගන්නහුය දැක දැකත් නොදක්නහුය මේ සෙනගගේ සිත් අඳුරුය ඔවුන්ගේ කන් වැසී ඇත ඔවුන්ගේ ඇස් පියවි ඇත එසේ නොවේ නම් ඔවුන් ඇසින් බලා කනින් නසා සිතින් තේරුම්ගෙන හැරෙනු ඇත මමද ඔවුන් සූපත් කරමි යනුවෙන් එහෙත් ඔබට ඇසින් පෙනෙන නිසාද කනින් ඇසෙන නිසාද ඔබ භාග්‍යවන්තය සැබවින්ම මම ඔබට කියමි බොහෝ දිවසිවරයන්ද දැහැමි අයද ඔබ දකින දේ දකින්නටත් අසින දේ අසන්නටත් ආසාවෝ නමුත් ඔවුන් ඒවා දුටු වේවත් ඇසු වේවත් නැත එබැවින් වපුරන්නා පිළිබඳ උපමාව තේරුම් ගන්න යමේ රාජ පිළිබඳ පණිවිඩය අසා ඒ වටහා නොගනී නම් ඔහුගේ සිතේ වැපුරු දේ නපුරා අවුත් පැහැර ගනී මගදිගේ වැටුණු බීජයන්ින් අදහස් කරනුයේ එවැනි අය පණිවුඩි ඇසු කෙනෙහිම ඒ සතුටින් පිළිගනිතත් සිත්හි තැන්පත් වී නැති බැවින් මද කලක් පැවත පණිවිඩිය නිසා හිංසාවක් හෝ පීඩාවක් හෝ පැමිණි වහාම කෙනෙක් පැකිලී වැටති ගල්බිම්වල වැටුණු බීජයන්ෙන් අදහස් කරනුයේ එවැනි අය පණිවිඩිය අසා මේ ජීවිතයේ කරදරවලින්ද වස්තු මායාවෙන්ද පණිවිඩේ යටපත් වීම නිසා කෙනෙක් පල නොදරති කටු අතර වැටුණු බීජයන්ෙන් අදහස් කරනුයේ එවැනි අය පණිවිඩිය අසා ඒ වටහාගෙන සිය ගුණයක්ද සැට ගුණයක්ද තිස් ගුණයක්ද බැගින් කෙනෙක් පල දරති සරබිමෙහි වැපරූ බීජයන්ෙන් අදහස් කරනුයේ එවැනි අයය